ඉතින් කොහොමද අපේ යාළුවෝ හැමෝටම ඔන්නද අපි චූටිං චූටි වගේ කරගෙන යන්නේ ඉතින් මේ ඉන්නේ මගේ බෙස්ම ෆ්‍රෙන්ඩ්ස් ලගෙන් එක්කෙනෙක් يعني මගේ අකිලා යාළුවෝ සෙට් එකක් ඉන්නවා ඉතින් ඒගොල්ලන්ගෙන් ඒ හතර පහ දෙනාගෙන් එක්කෙනෙක් ඒ යාළුවකම ගැන කිව්වොත් ඇත්තටම අපි දෙන්නා මම එයාගේ බබාලට ක්ලාස් කරන්න ගියේ නමුත් ඒ ක්ලාස් එක ඇතුලේ අපි දෙන්න ගොඩාක් ෆිට් උනා ඊට පස්සෙ ඉතින් එයා more than a friend more than a sister everything so එයා මට මාර ක්ලෝස් මං කොහොම ලංකාවට ගියොත් අනිවාර්යෙන් එයා ගොඩාක් බිසි ඒ වුණාට හම්බෙන වෙලාව කොහොම හරි අපි ට්‍රයි කරනවා කොහෙට හරි ගිහිල්ලා හරි චැට් එකක් දාන්න ඉතින් මේ ඉතින් මේ වෙලාව අපිට චුටි වෙලාවක් හම්බුණා ඒ වෙලාවේ අපි ලන්ච් යන්න තමයි බැලුවේ මේ යන අපි තැන් වලට කෝල් කරලා බැලුවාම අපිට Shangri-la එකේ හම්බුණා 4800 per person ඉතින් අපිට හිතුණේ ඒක වර්ත් කියලා ඉතින් අපි දැන් මේ වෙනකම දැන් අපි කාය කරනවත්තලා මේ තියන්නේ වන් ගෝල්ෆස් කප්පාකේ දෙකම එකට තියන්නේ මට මතක විදිහට ඉතින් මේක ටික දවසක් වීඩියෝ එකක් මම කියන්නේ මං අක්කිව දකින කාලේ අක්කි මාරම ලස්සනයි යාගේ ඇඟ යාගේ උසත් එක්ක ඇඟ මාරම ෂේප් සෝ මම යාගෙන කියන්නේ ඒ කාලේ හිටපු විදිය දැන් ඉතින් අපි එන්න එන්න බිසි වෙනවා දැන් යාට බබාලා දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලන්ගේ වැඩයි එතකොට අපි ගැන හිතන කාලේ අඩු වෙනවනේ මම යාට බය නැහැ හැමතිස්සෙම ඔයා හිතන්නේ යන්න මම හිතන්නේ අක්කිගේ හස්බන්ඩ් එහෙම තමයි යත් බයිනෝ ඒවා මේක බලනවා නම් අනිවාර්යෙන් දැන් යන්න වාගේ බොඩි එක මේන්ටේන් කරන්න ජිම්. ඉතින් අපි දැන් මේ රෙස්ටුරන්ට් එක හොයාගෙන යන ගමන්. හරි අපි දැන් ඉතින් පළවෙනි පාර ගියපු රෙස්ටුරන්ට් එක නෙමෙයි අපි දැන් යනවා ඊට පස්සේ අපර් ෆ්ලෝ. ඉතින් යන්. දැන් මේ ආපහු හොයාගෙන 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 යනවා. ඔන්න හම්බුණා. බලන්න එක්තන මාරම ලස්සනයි ඔතන තමයි ඒගොල්ල කියපු විදිහට බෝම්බ පුපුරලා තිබ්බේ බ්ලාස්ට් එක වෙච්ච වෙලාවේ ඉස්සරහා ඔය ඔය හරිය තමයි ඒක වෙලා තියෙන්නේ ඊපස්සේ ඒගොල්ල ෆුල් ඉන්ටීරියර් එකයි ඔක්කොම වෙනස් කරලා ඒක වෙනස්ම විදියට හදලා තියෙනවා දැන් ඇත්තටම හරිම ලස්සනයි ඒ ඉන්ටීරියර් එකේ ද කලර්ස් ඇන් ඕල් මාරම මැචින් සහ අර කැහුවාට පස්සේ දපොඩ දුක හිතුණා අපි එතන නේද ඉන්නේ කියලා But what to do? This is life, ne? I think අපි හිතුවා first buffet එක වටේ රවුමක් දාන්න. අන්තරම කිව්වොත් කෑම varieties, again ඕගලන්ට පෙවුනට පොඩ්ඩක් කියලා ගොඩක් varieties තිබ්බා. ඒක හරි different, එකින් එකට වෙනස් තිබ්බලා තිබ්බා. මාරම රහයි කෑම, ඒ රහ එකකට එකක් වෙනස්. දැන් අපි වෙන buffets වලට ගියාම අර අපිට පොඩ්ඩක් ගොඩාක් කෑම වැඩිත් උනහම අවුල්නේ නමුත් මෙතන අපිට හැම එකකටම වෙලාවක් වගේ තිබ්බා මම ඉතින් මේ තියෙන ලක්ෂ හදන තැන ට්‍රයි කරා එකක් ඒක රසම රසයි මේ ඇත්තටම මේගොල්ලන්ගේ කිසිම කෑමක් රහ නැහැ කියන්න බෑ ඔක්කොම රසයි ඒ ගානට අපිට ඩබල් කෑම හම්බුණා කියන්න පුළුවන් ඒ තරම් රසයි සහ ඒගොල්ලන්ගේ ඒ වර්ත් ඒ ගාන මේ අනිතක තමයි ඒ දවස්වල පොඩි ඩිස්කවුන්ට් එකකුත් කියලා 24 hours වලට කලින් මේ ඇප් එකක් තිබ්බ ඩවුන්ලෝඩ් කරන්න ඒ ඇප් එක දාගත්තොත් අපිට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා නමුත් අපිට ඒක හම්බුන්නේ නැහැ මොකද අපි දන්නේ නැහැ ඒක බලන්න නංගී කොණ්ඩෙ දිග ඉතින් ගයිස් මටත් ඒ වගේ දිග කොණ්ඩයක් තිබ්බ මාව දන්නේ නැහැ දන්නවා ඒ තියෙන කාලේ ඉතින් කිසි අගයක් නැහැ කැපුවා දැන් ආසයි එනිවේ ඉට්ස් ෆයින් මේ තියෙන්නේ පාස්තා ස්ටේෂන් එක අපි පාස්තා ගත්තේ නැහැ මේ වෙන කාගේ දෙයක් හදනවා ඉතින් ඒක දකිද්දි ආසයි තුන නමුත් මට උණු වෙලා තිබ්බ ලංකාවේ කෑම කන්න ලංකාවේ කෑම තිබ්බා ආප තිබ්බා ගයිස් මනේ කෝත්තු තිබ්බා ඒවන ඇත්තටම රසයි මම ඒව තමයි කියව ආමන් දැන් මේ පණින එකක් කන්න යන්නේ that is one of my favorite okay let's see how we are enjoying keep in touch එහෙනම් ඔයගොල්ලෝ අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවෙක් වෙලා අපිට පොඩි සපෝට් එකක් දෙන්න ඉතින් එහෙනම් අපිත් එක්ක රැඳී ඉන්න ඉතින් මේ තියන්නේ ශ්‍රී ලංකන් සෙක්ෂන් එකේ තිබ්බ බීෆ් කරි එකක්
මේ තියෙන්නේ කොත්තු. අපිට ලංකාවේ විතරක් කන්න හම්බෙන කොත්තු. ඉතින් ඒකෙනුත් එකක් ඇවා. පෙරේතකම තිබ්බ දෙකක් කන්න එවනට ඉතින් අනිත් ඒවාටත් ඉඩ තියාගන්න එපා. ඒ වගේම මේගොල්ලෝ ආප හදලා තිබ්බා. මම ලොකු ආප ෆෑන් කෙනෙක් නෙමෙයි. නමුත් ඒ ආපේ දැක්කම මට කන්න මාර ආසය තුනක්. මේ ඒකත් මාරම රසයි. මේගොල්ලන්ට කිසිම කෑමක් නැහැ. මං කාපු කෑම අතරේ රහ නැහැ කියන්නේ. ඒ හින්දා මං highly recommend කරන එකම බුෆේ එක තමයි මේක. අනිත් බුෆේත් එහෙම මේ මම බෑඩ් කියනවා නෙමෙයි. බට් ගලදාරි ඉස් බෑඩ්. මං ඒකට නම් 0 තමයි ඒගොල්ලන්ට දෙන්නේ. බට් rather than that අනිත් ඒවත් හොඳයි. බට් this is best. One of the best. ඉතින් අපි දැන් මේ පොඩි චිට්චැට් එකක් දාලා ඉතින් ලොකු වීඩියෝස් කරන්න බෑ එතන. මේ ගොඩක් ඉතින් පොඩි තැනක් නිසා එතන ඉතින් අනිත් අයගේ ප්‍රයිවසි එකත් බලන්න එපා. ඒ හින්දා අපි චුට්ටක් චූටි වීඩියෝ එකක් තමයි ගත්තේ. ඉතින් මේ තියෙන ඩෙසර්ට් ඒරියා එක එතන තිබ්බා ශ්‍රී ලංකන් සෙක්ෂන් එකක්. එතන ඔක්කොම තිබ්බේ කැවිලි ජාති. ඒ වගේම තමයි අනිත් බුෆේස් වල දකින වෙරයිටීස් වලට වඩා වෙනස්ම ඩෙසර්ට්ස් තිබ්බා. ඉතින් පුළුවන් විදිහට චුට්ට චුට්ට ට්‍රයි කරා. And ඔගලන්ට මම තව ටිකක් ඉස්සරහට යද්දි පෙන්නන්නම්. මේ තියෙන ඒගොල්ලන්ගේ මැක්රූන්ස්. ඒ කලර්ස් ටික දැක්කම කන්න හිතනවා නේ. උනාට මගේ බණ්ඩිය ටූ මච් ස්වීට් හින්දා මම ගත්තේ නැහැ. බට් ඉට් වොස් යමි. And after මම ඒගොල්ලන්ගේ පැණිවලල්ලක් ගත්තා. ඒක මාරම රසයි. ඒ රස වැඩි වෙලා මම ආයෙ හැව්වා මට පුළුවන් ද මේ වැඩි තරප එකක් මේ ගෙනත් දෙන්න කියලා. ඊපස්සේ අනේ බොයි මට වැඩි තරප තුනක් අතට දුන්නා. ඊපස්සේ ඉතින් ඒක මම අපේ මමටත් ගෙනාවා. ඒගොල්ලන්ගෙන් පර්මිෂන් අරගෙන. After this chocolate fountain. It was yummy again. ඉතින් කියන්න තියෙන යමි යමි කියලා තමයි මේ vlog එක පුරාවටම. එහෙනම් ඉතින් අපි මෙතනින් සමු ගන්නවා. ඔගොල්ල හැමෝටම සුබම සුබ දවසක් සහ හැමෝටම ජයම වේවා කියලා wish කරන ගමන් අපේ අනිත් vlogs වලින් ආයෙත් අපි හමු වෙමු.